ඔසුවිට බුලත්ට සහ දුම්වැටි සඳහාසේට සියක දේශීය ආයුර්වේද ආදේශකය. දැන් ළඟම ඇති සිල්ලර වෙළඳ සැලෙන් ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි නිෂ්පාදනයකි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් දෙකක් මේ වෙද්දී ප්‍රබල තරගාවලි දෙකකට යන්නට සූදානම් වෙමින් අවශ්‍ය පුහුණු වීම් තරගවලින් දෙමින් තමයි මේ කාලය ගත කරන්නේ. එයින් එකක් තමයි ක්‍රිකට් ක්‍රීඩාවේ මහා මංගල්‍යය විදිහට සැලකෙන ලෝකුස්ලාන තරගාවලිය. 2019 ලෝකුස්ලාන තරගාවලිය සඳහා යන්න ජාතික කණ්ඩායම පුහුණු වීම් කටයුතු වල යෙදෙද්දී නිරත වෙද්දී ඒ සඳහා සියලු සූදානම් වීම් සිදු කරද්දී ශ්‍රී ලංකා ඒ කණ්ඩායම තවත් ප්‍රබල තරගාවලියකට යන්නට මේ දවස්වල සූදානම් වෙනවා. ඒ ප්‍රබල ඉන්දිය ඒ කණ්ඩායමත් එක්ක ඉන්දියාවදී පැවැත්වෙන තරගයකට මේ තරගය එක් දින තරඟ පහකින් වගේම සිව් දින තරඟ පහකින් සමන්විත වෙනවා. ඉතින් මේ තරඟේ මේ මාසේ 25 වෙනිදා තමයි ආරම්භ කිරීමට මෙන්දුරේදීම තමයි ආරම්භ කිරීමට සූදානම් තියෙන්නේ. විශේෂත්වය තමයි මෙවර ශ්‍රී ලංකා ඒ කණ්ඩායම නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරපු ක්‍රීඩකින් ගණනාවකින් වීම මේ තරඟාවලියේ අපිට දකින්න තිබෙන විශේෂ කාරණයක්. මේ තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන සංචිතේ කණ්ඩායමේ නායකත්වය හිමිලා තියෙන්නේ අසන් ප්‍රියංජන්ට. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන්න මේ තරගාවලියේදී තවත් දක්ෂ තරුණ ක්‍රීඩකින් දෙදෙනෙකුට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ තමයි පැතුම් නිශ්ශංක සහ සංගීත් කුරේ කියන ක්‍රීඩකින් දෙදෙනා. ඉතින් මේ සියලු දෙනා එකතු කරගෙන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ප්‍රබල ඉන්දියා කණ්ඩායම සමග තරගයට සූදානම් වෙද්දී පසුගිය දකුණු අප්‍රිකා සංචාරයේදී දකුණු අප්‍රිකා ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය ශ්‍රී ලංකාවට ජයග්‍රහණය ලබන්න පන්දුවෙන් දැවැන්ත දායකත්වයක් ලබා දීපු ලසිත් ඇඹුල්දෙනිය ක්‍රීඩකයා මේ තරඟ සංචිතයට නම් කරලා තිබුණා. නමුත් ඔහුගේ පවතින ආබාධිත තත්ත්වේ නිසා ලසිත් ඇඹුල්දෙනියට මේ තරගාවලියට යන්න නොලැබෙනවා කියලා තමයි ක්‍රිකට් බලධාරීන් පවසන්නේ. ඒ වෙනුවට ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ සිග්නල් ශ්‍රී ලංකා සංචිතය තුළ සිටින දක්ෂ ශ්‍රී ලංකාවේ තුරුම්පුවක් වෙච්ච දක්ෂ පන්දයවන්නෙක් තෝරගෙන තියෙනවා ඇඹුල්දෙනිය වෙනුවට ආදේශකයක් විදිහට. ඒ තමයි මාලින්ද පුෂ්පකුමාර. අපි බලාගෙන ඉන්නවා මාලින්ද පුෂ්පකුමාරට ජාත්‍යන්තර ටෙස්ට් තරඟ 4ක අත්දැකීම් තියෙනවා. ඒ අත්දැකීම් එක්ක දඟපන්දු යවන්නන්ට ඉතා හොඳින් මූණ දෙන්න පුළුවන් ඉන්දියා කණ්ඩායම ඉස්සරහා තමන් දඟපන්දුවෙන් කොහොම වැඩපෙන්නයිද කියන කාරණයක් එක්ක මාලින්ද පුෂ්පකුමාරගේ ශ්‍රී ලංකා කණ්ඩායම තුළ රැඳී සිටීමේ අනාගතය කොහොමද සකසා ගන්න කියන කාරණයක් මේ තරගයේදී තීරණය වෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම ශ්‍රී ලංකා ජාතික සංචිතයේ ලෝකුස්ලාන තරඟාවලියට තරඟ වදින්නට තැන අහිමි වෙච්ච දුෂ්මන්ත චමීරවත් මේ ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට නම් කරලා තිබුණා. ඔහුට ඇති වෙලා තියෙන ආබාධ තත්ත්වය නිසා මේ තරගයට එකතු වෙන අවස්ථාව නොලැබෙනවා. ඒ වෙනුවට දුෂ්මන්ත චමීර වෙනුවට තවත් දක්ෂ ක්‍රීඩකයෙක් නම් කරලා තියෙනවා. ඒ තමයි දුෂ්මන්ත චමීර වෙනුවට අසිත ප්‍රනාන්දු තමයි මේ තරගාවලියට නම් කරලා තියෙන්නේ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම නියෝජනය කරමින් ඉන්දියා ඒ කණ්ඩායම සමග තරඟ වදින්න. ඉතින් මේ විදිහට නිර්මාණය වෙච්ච ශ්‍රී ලංකා ඒ කණ්ඩායම එක් දින තරඟ පහටත් ඒ වගේම සිව් දින තරඟ පහටත් කණ්ඩායම සහභාගී වෙනවා. මේ කණ්ඩායම් දෙකේ ලොකු වෙනස්කමක් දකින්නට ලැබෙන්නේ නැහැ. පුංචි වෙනස්කම් කිහිපයක් තියෙන්නේ. ඒ කණ්ඩායම සටහන් වෙන්නේ මෙන්න මේ විදිහට. ආසන් ප්‍රියංජන, පැතුම් නිශ්ශංක, සදිර සමරවික්‍රම, සංගීත් කුරේ, නාගු වෙදිකරුවා, ඒ වගේම භානුක රාජපක්ෂ, කමිදු මෙන්දිස්, ප්‍රියම්මාල් පෙරේරා, එරොෂන් දික්කල්, අකිල දනංචිය, ලක්ෂාන් සඳකැන්, මානින්ද පුෂ්පකුමාර, චාමික කරුණාරත්න, විශ්ව ප්‍රනාන්දු, ඒ වගේම අසිත ප්‍රනාන්දු සමගින් ලහිරු කුමාර කියන ක්‍රීඩකින් තමයි සිව් දින තරගාවලිය සඳහා තරඟ වැදීමට නියමිත. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි කණ්ඩායම් දෙක නම් වෙලා තියෙන්නේ. ඉතින් ජාතික කණ්ඩායම ක්‍රිකට් මහා මංගල්‍යයේ වෙච්ච ලෝකස්ලාන තරගාවලියට එක පැත්තකින් තරඟ වදින්න යද්දි ප්‍රබල තරඟයකට මුහුණ දෙන්නේ ඉන්දියා ඒ කණ්ඩායම සමග තරඟ වදින ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සූදානම් වෙලා ඉන්නවා. ඉතින් අපි මේ තරඟයේ විස්තරත් ඔබට නිරන්තරයෙන් කියන්න සූදානම් ඉන්නවා ක්‍රිකට් ලංකා. අපි විශේෂයෙන් මොකද ඉදිරියේදී ශ්‍රී ලංකා ජාතික සංචිතයට ක්‍රීඩකින් ඇතුළත් කරගනිද්දී විශේෂ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම ක්‍රීඩකින් ඇතුළත් කරගත්තේ මේ තරඟයේදී ඕන් පෙන්වන දක්ෂතා ගොඩක් ඉවහල් වෙවි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා මේ ක්‍රීඩකින්ට වගේම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වල හිට දවසට සුවිශේෂී තරඟයක්. ඒ සුවිශේෂී තරඟයේ සුවිශේෂීතාව ඔබට ගේන්න ක්‍රිකට් ලංකා තුළින් අපි නිරන්තර සූදානමින් ඉන්නවා කියන කාරණයක් ඔබට මතක් කරනවා. ඉතින් මෙවැනි වීඩියෝ දිනපතා බලන්න ඔබ තවමත් අපිත් සමග එක්ක වෙලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්න, අපේ channel එකත් එක්ක වෙන්න. ඒ වගේම ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ක්‍රිකට් වීඩියෝ නැවුම් දෙස් සමරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තුරු ක්‍රිකට් ලංකාවෙදී ඔයාලට සුබ දවසක්.